Sunsilk Film Awards 2016. අයිබුවන් හතරවන දෙරණ සංසිල්ක් සිනමා සම්මාන උළෙල 2016 තව දින කිහිපයකින් පවත්වන්න අපි සියලුම කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේ සිනමා සම්මාන උළෙලට සමගාමීව අපි පසුගිය සති කිහිපෙදීම විවිධ මාතෘකා යටතේ කතා බහ කළා අපේ රටේ සිනමාවේ තිබෙනා වූ ගැටලු සම්බන්ධයෙන්. හැබැයි අපි අද එතනින් ටිකක් වෙනස් වෙලා වෙනස්ම තේමාවක් ඔස්සේ කතා කරන්න සූදානම්. ඒකට හේතුව තමයි අපේ රටේ සිනමාවේ සිටින සුවිශේෂී රංගන ශිල්පිනියක්. මේ වසරේදී ඇයගේ සිනමා ජීවිතයට වසර 50ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපි ඇය පිළිබඳව අද දවසේ කතා කරන්න සූදානම්. ඇය වෙන කවුරුත් නෙවෙයි අපි බෙහෙවින් ගෞරව කරන ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි ස්වර්ණා මල්ලවරච්චි. ඇය සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ 1960 6 වසරේ සත්සමුද්‍ර චිත්‍රපටයේ හරහා. ඊට පස්සේ චිත්‍රපට ගණනාවකයි චරිත නිරූපණය කරනවා 26 වතාවක් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්න ඇයට හැකියාව ලැබෙනවා. ස්වර්ණා මල්ලවරච්චි සිනමා ජීවිතයට වසර 50යි. මේ ස්වර්ණමය වසර 50 පිළිබඳව අපි අද දවසේ කතා කරන්න සූදානම්. මගෙත් එක්ක ඉන්නවා මේ පිළිබඳව කතා කරන්න චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම් මහත්මයා, අයබෝවන්. ඒ වගේම රංගන ශිල්පිනී කෞශල්‍ය ප්‍රනාන්දු මහත්මිය, අයබෝවන්. ඇය සිනමා විචාරිකාවක්, ඒ වගේම තමයි වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරියක්, සමාජ ක්‍රියාකාරී වැඩසටහන් නිෂ්පාදනය කරන කෙනෙක් විදිහට අපි හඳුන්වා දෙන්න සූදානම්. ඇය තමයි අනුමා රාජකරුණ මහත්මිය, අයබෝවන්. ඒ වගේම සිනමා විචාරක දීප්ති කුමාර මහත්මත් අපිත් එක්ක ඉන්නවා, අයබෝවන්. හොඳයි, අපි අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ ස්වර්ණා මල්ලවරච්චි. ඇයගේ සිනමා ජීවිතයට වසර 50ක් පිරීම ගැන හඳගම් මහත්මා, චන්න කින්නරී චිත්‍රපටයේට ස්වර්ණා මල්ලවරච්චි රංගන දායකත්වය ලබා දෙනවා. මම හිතන්නේ මීට වසර 20 ගානකට කලින් වසර 23කට කලින්. හැබැයි ඔබගේ අලුත්ම චිත්‍රපටය ඔබේ අසහක මේ චිත්‍රපටයටත් ඇය රංගන දායකත්වය ලබා දෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබ ඇය හඳුන්වන්නේ කොහොමද? මම හිතන අවුරුදු 23කට කලින් මගේ පළවෙනි චිත්‍රපටයට ස්වර්ණා මල්ලවරච්චි රංගපෑම සඳහා තෝරගන්නකොට මට විශ්වාසයක් තිබ්බේ නැහැ ඇය එහි රඟපෑමට කැමති වෙයිද කියලා. හේතුව ඒ වෙනකොට ඇය සිනමා රංගනයේ එක්තරා උච්ච අවස්ථාවක වැජබෙමින් හිටියා. මට ලොකු චකිතයක් බයක් තිබ්බා ඇයට ආරාධනා කරන්න. හැබැයි පිටපතක් යවලා ආරාධනා කරාට පස්සේ ඒක කියවලා ඇය එහි රඟපෑමට කැමති වුණා. අපි ඉතා කියන්නේ විශාල සුකෝභෝගී මේ බජට් එකක් ඇතුව හදපු චිත්‍රපටයක් නෙවෙයි, ඉතාමත්ම මේ අපහසුතා මැද්දේ තමයි කරුවේ. ඒ එහෙම අපහසුතා මැද්දේ රූගත කරපු ඒ චිත්‍රපටය සඳහා ඇය ඇගේ උපරිම සහයෝගය දැක්වුවා. මං හිතනවා අධ්‍යක්ෂක කෙනෙක් හැටියට මට සිනමාව ඇතුලේ මගේ පළවෙනි චිත්‍රපටියට ඇයව සම්බන්ධ කරගන්නට ලැබීම එක්තරා විදිහක අභියෝගයක් වුණා, වගේම එක්තරා විදිහක ආශිර්වාදයක්ද වුණා. ඒක මං හිතනවා ඇයත් සමග සිනමාවට පිවිසෙන්න ලැබීම හින්දා මගේ සිනමා ජීවිතේ හැඩගස්වන්න එක්තරා විදිහක ලොකු රුකුලක් වුණා. ඉතින් අවුරුදු 23කට පස්සේ ආයෙත් ඇයව අධ්‍යක්ෂණය කරනකොට අපි අතර තියෙන ඒ සම්බන්ධතාවය ඉතාමත්ම වෙනස් සමීප සම්බන්ධතාවයක් බවට ගොඩනැගෙමින් තිබ්බා. ඒ එක්කම අවුරුදු 23කට පස්සේ 23ක් රඟපාන්නේ නැතුව ඉඳලා තමයි ඇය අලුත් චිත්‍රපටයේ ඇගේ ඇසක චිත්‍රපටයේ රඟපාන්නේ. ඉත අවුරුදු 23කට පස්සෙත් ඇය වයසින් මුහුකුරා ගිහින් තිබ්බා බොහෝ වෙලාවට මේ චරිතයේ රඟපානකොට. ඒකට ගැළපෙන විදිහට ඇගේ රංගනයත් එක්තරා විදිහක සියුම් වෙනස්කම් වලට භාජනය වෙලා තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒක චිත්‍රපටයේ නරඹනකොට දකින්න හම්බ වේවි. හොඳයි, හොඳයි. කෞශල මහත්මිය, අපි කතා කරොත් දැන් ස්වර්ණා මල්ලවරච්චි කියන්නේ ඔබට කලින් පරම්පරාවේ රංගන ශිල්පියක්. එතකොට ඔබ කොහොමද ඇයව හඳුන්වන්නේ? දැන් අපි මේ මුලින්ම කුඩා කාලයේ චිත්‍රපටේ නරඹද්දී අපි දැකපු රූප වගයක් තිබුණා. මාලිනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන වැනි නිළියෝ. නමුත් මම ස්වර්ණ මල්ලවරච්චිව දැක්කේ ඊට වැඩිය හුඟක් වෙනස් රූපකායක් තියෙන, වෙනස්
වෙනස් පිවිසීමක් රංගනයට තියෙන සා ඇය රඟපාපු චරිතත් අනිත් චරිතවලට වැඩිය ගාක් වෙනස් හැටියට තමයි මම දැක්කේ තරුණ කාලේ. එතකොට මම කවදාකවත් චිත්‍රපටයේ නිලියක් වෙන්න හෝ මිඳලා හිටලා හෝ චිත්‍රපටයක රඟපාන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හේතු ගණනාවක්කට තිබුණා. මේ එකක් තමයි මම හිතුවේ නෑ අර අර අරවැනි රූපකායක් තියෙන අය මම මුලින් සඳහන් කරපු එවැනි රූපකායක් තියෙන අය චිත්‍රපටවලට තෝරා ගනිද්දී මංවැනි කෙනෙකුට ඒ වගේ චිත්‍රපටවල රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් ස්වර්ණ මල්ලවරචික පිවිසීමත් සමග ඒ පිළිබඳ රඟපාණ්ඩක් එහෙම බලාපොරොත්තුවක් විශේෂයෙන් තිබුණ නැතත් යම්කිසි දුරකට ඒ ගැන හිතන්ඩ හෝ පෙළඹුණා. අනිත්තකේ ස්වර්ණ මල්ලවරච්චික තිබිච්ච රූපකාය මං හිතන්නේ එක දැන් ලාංකීය හෝ දෙපකිම ඉන්දියානු පෙනුම තියෙන අප්‍රිකානු පෙනුම තියෙන කියලා එහෙම අපිට යම් යම් නිලියන්ව සඳහන් අනන්‍යතාවයක් යම් කිසි සඳහන් කරන්න පුළුවන් ස්වර්ණ මල්ලවරච්චික මට හිතෙන්නේ මේ බොහොම තිබෙන විශ්වීය පෙනුමක්. කියන්නේ ඕනම තැනක ඇයව ඕනම සංස්කෘතියක් තුළ ඇයව පිහිටවන්න පුළුවන් වගේ ශක්තියක් ඇතුළ සහ ඇය ඉතාම මේ මම කුඩා කාලේ ඉඳලම දැක්ක දෙයක් තමයි ඇය තෝරාගත්ත පිටපත් සහ අධ්‍යක්ෂකවරු සහ ඇය කරන්න බාරගත් චරිත ඉතාම බුද්ධිමත් ලෙස ඇය ඉවෙන්මෙන් ඒව තෝරගෙන තියෙනවා කියලා මට මන් දන්න ඉවෙන්මෙන් තෝරගෙන තියෙනවා හෝ ඇයට පසුපස ඉඳලා තියෙනවා හෝ ඇයට මෙවැනි දේ කරන්න කියලා කියන හොඳ බුද්ධිමත් යහළු නිර්මාණකරුවෝ පිරිසක් හෝ එහෙම ඉඳලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒගොල්ලන් මෙයාව යොමු කරලාද නැත්නම් ඇය තනියම මේක තෝරගත්තද කියන එක ගැන මම දන්නේ නැහැ. නමුත් ඇයගේ ඒ හැම නිර්මාණයකින්ම ඇය සුවිශේෂ රංගන ශෛලියක් සහ රංගනයක් ඉදිරිපත් කරා අපිට කවදාකවත් ආය අමතක වෙන්නේ නැති. ඒක ඒ රූපයයි ඇයගේ පිවිසීමයි මේ හැම දෙයක්ම මම හිතන්නේ ඇයට උදව් වුණා සහ ඇයට ඒ නිසාම විශ්වාසය තබලා අශෝක හඳගම වැනි ගොඩක් අධ්‍යක්ෂකවරු ඇයට හොඳ චරිත ලබා ගන්න තරම් ඇය වාසනාවන්ත වුණා කියලා මට හිතෙනවා. හොඳයි. හොඳයි අනුම මහත්මිය දැන් ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂිකාවක් විදිහට ඒ වගේම ස්වර්ණ මල්ලවරච්චි මහත්මිය ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදිහට ඔබ කොහොමද ඒව හඳුන්වන්නේ? ස්වර්ණ ගැන මම මුලින්ම දැනගන්නකොට ඇත්තටම මට දැනෙච්ච දේ තමයි ස්වර්ණ තමයි ලංකාවේ දැන් අපි සිනමාව ගැන කතා කරනකොට අපිට සිනමාවේ කාර්මිකාංශය විතරක් නෙවෙයි ඉන්දියාවෙන් ලැබුණේ. සිනමා විචාරයත් අපිට ලැබුණේ ඉන්දියාවෙන්. ඉන්දියානු විචාරය කියන්නේ ඇත්තටම ඉන්දියානු විචාරයත් එක්ක අපිට එක්තරා විදිහකින් මේ හින්දු ආකල්පත් එක්ක බැඳිච්ච සිනමා විචාරයක් ආවා. ඒක අපිට ඇත්තටම ලංකාව තුළ විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ පැත්තේ සිනමාවේ නිරූපිත ස්ත්‍රිය සම්බන්ධයෙන් තිබුණේ මේ 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 හින්දු ආකල්පත් එක්ක බැඳිච්ච විශේෂයෙන්ම මේ සති ස්ත්‍රිය පිළිබඳ හැඟීම් එක්ක බැඳිච්ච විචාරයක්. ඒ විචාරයට ප්‍රබල අභියෝගයක් එල්ල කරපු නිලිය විදිහට මොකද මම සිනමාව ගැන උනන්දු වෙන්න පටන් ගන්න කාලේ වෙනකොට ඒ ප්‍රබල අභියෝගයක් එල්ල කරපු නිලිය විදිහට තමයි මම ස්වර්ණව ඇත්තටම මුලින්ම හඳුනගන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ස්වර්ණ සිනමාවට ගෙනාවා නොහික්මුණුකම. ඔබ කල්පනා කරලා බැලුවොත් දැන් කෞශල්‍ය කිව්වා වගේ සිනමාවේ ඒ වෙනකොට හිටපු නිලියෝ ඔවුන් විසින් සිනමාවේ ප්‍රධාන නිලියන් විදිහට ප්‍රධාන චරිත විදිහට ඒ වෙනකොට ස්ථාපිත කරලා තිබිච්ච සමහර රූපවලට ඇය අභියෝගයක් එල්ල කරා. කෞශල්‍ය කියපු විදිහට ඇගේ පෙනුම විතරක් නෙවෙයි ඇගේ හඬ බැලුවොත් ස්වර්ණ සිනමාවට ගේන හඬ ඒ වෙනකොට නිලියක් ප්‍රධාන විශේෂම ප්‍රධාන ධාරාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු නිලියක් හා බැඳිච්ච හඬක් නෙවෙයි. ඒකම ඇය ගෙනාපු ඒ නොහික්මුණු කම කියන්නේ අර හින්දු විචාරය ඇත්තටම මේ මේ හින්දු ආකල්ප විසින් හසුරූපු විචාරය ඇතුලේ හික්මීම කියන එක තමයි ඇත්තටම ස්ත්‍රීන්වල වෙත පවරලා තිබුණේ.
ඒකට අභියෝගයක් එල්ල කරා. කල්පනා කරලා බැලුවොත් ඇගේ හඬ ඇය නිරූපණය ඇය ඇත්තටම ගෙනාව ඉතාම නිදහස් ආකාරයක ස්ත්‍රියක් පිළිබඳ චිත්‍රයක්. ඇගේ හිනාව ප්‍රථම වතාවට කුපුරල විසිරෙන හිනාවක් අපිට දකින්න ලැබුණා ස්වර්ණ හරහා. දැන් අපිට මතක තියෙන දැන් දඩේ මේ වගේ කඩයිමක ඉඳලා මෙහා පැත්තට අපි ස්වර්ණව හඳුනා ගන්න උත්සාහ කරන සුදිලාගේ කතාව වෙන්න පුළුවන් කැඩපතක ඡායාවෙන් මේ චිත්‍රපටෙ නෙවෙයි. ඊට කලින් මොකද ස්වර්ණ සිනමාවේ මං හිතන්නේ මේ අවුරුදු 50 ඇතුළත ඒ චිත්‍රපටි 70ක පමණ චරිත නිරූපණය කරලා තියෙනවා. ඒ චරිත 70 ඇතුළේ අපි ආපස්සට හැරිලා බැලුවොත් ස්වර්ණ හැම විටකම ස්වර්ණ ඒ නිදහස්කාමී ගතිය රංගනේ බොහෝ සීමාවල් ඇතුළේ ඉඳලා රඟපාපු ගතිය පුපුරවන හැඟීමක් ගෙනාවා. ඒ හැඟීම තමයි ස්වර්ණ නිලියක් විදිහට ඇගේ පෞද්ගලිකව මම පසු කාලයක ඇව හඳුනා ගන්නකොට පුද්ගලයෙක් විදිහට මම දකින මම ප්‍රිය කරන ගතිය. ඒ කියන්නේ අර රංගන ශිල්පිනියන් තිබුණු රංගන ශිල්පිනියන් දාලා තිබුණු නැම නැත්නම් රංගන ශිල්පියන් කොටු කරලා තිබුණු රාමුව බිඳගෙන ඉන්න ඇයට හැකියාව ලැබුණානේ. ඇගේ හිනාව අපි ස්වර්ණගේ පුපුරල හැරෙන හිනාවක් තියෙනවා. ඊළඟට ඇගේ ගමනක් තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි සිනමාවේ ඒ වෙනකොට දැකලා තිබුණු ගැබිනිය කියන හැඟීම කොහොමද අර කියන්නේ maternal desires කියලා අපි කියන්නේ නේද? අර මාතෘත්වය පිළිබඳ යම් හැඟීම් ආකල්ප ටිකක් එක්ක තියෙන දැන් දඩේම වගේ එකක මේ 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 හැඟීම් කුඩු කරලා දැම්මනේ නේ. එතකොට දැන් අපිට දැන් ඒ හුඟක් හැඟීම් එක්ක මං හිතන්නේ ඇය හැම ඇය රඟපාපු හැම චරිතයක්ම ඇය වාණිජ ධාරාවේ චිත්‍රපටි වල රඟපාලා තියෙනවා. ඇගේ ගමන සමහරලාවට මට සමහරලාවට අපි කතා කරන දඩේම සුදිලාගේ කතාවටත් වඩා සමහරලාවට මං ඊට කලින් නරඹපු අර බටර් නයිලොන් සාරි ඒ ස්වර්ණ හැරිච්ච විදිය ඒ සාරි පොඩ ඒ හැසිරීමේ මං ඒ රංගනයට ඇය ගෙනාපු නිදහස්කාමී ගතියට තමයි මං හිතන්නේ මම මුලින්ම මට ස්වර්ණාරච්චි එක්ක බැඳීමක් ඇති වෙන්නේ. හොඳයි. දෙවිති මහත්මයා දැන් ජනප්‍රිය සිනමාවට මාල්නි ෆොන්සේකා කියන චරිතය නැතිවම බැරි කාල සීමාවක ඒ ප්‍රතිපක්ෂ චරිතය නිරූපණය කරන්නේ ස්වර්ණ මල්ලවරච්චි. ඔබ කොහොමද මේක දකින්නේ? ඉස්සෙල්ලා අනෝම කිව්වාගේ දැන් මම හිතන්නේ ස්වර්ණගේ රූපෙ දිහා බැලුවම ඒ කියන්නේ යා අයිති වෙන්නේ මොන දැන් මම හිතන්නේ සාමාන්‍යයෙන් 21 සියවස වෙනකම්ම ලංකාවේ රුක්මණී දේවික ඉඳලා එක එක යුගවල මේ ජනප්‍රිය ප්‍රතිරූප බවට පත් වෙච්ච චිත්‍රපටි නිලියෝ ඉන්නවා. රුක්මණී දේවී ඉන්නවා, නීටා ෆර්නැන්ඩෝ ඉන්නවා, මාලේ පොන්සේකා ඉන්නවා, සබිත පෙරා ඉන්නවා, එහෙමම සංගීතා වීරත්න මේ වගේ ගෑනු දශකෙන් දශකයට හැදෙනවනේ. දැන් ඒ නිලියෝයි ස්වර්ණමල් වරච්චි අතර තියෙන ප්‍රධාන වෙනස තමයි අර ජනප්‍රිය පිරිමින්ගේ ෆැන්ටසිය. ඒ කියන්නේ සිනමාවේ වෘත්තියක් හැටියට සිනමාව කරපු පිරිමින්ගේ ෆැන්ටසි තමයි ඒ 10න් 10ට වෙනස් වෙනවා. ඒ අනුව අර රූපේ ඉනවා. ඒ දැන් මම දකින්නේ අර කෞශල්‍යත් ඉස්සලා මත කිව්වා. ඒ කියන්නේ මෙයා ටික වෙනස්. ඒ කියන්නේ බුද්ධිමය වශයෙන් පතිරාජ ඒ වගේ අයගේ ආభాෂය ඇවිල්ලා මහාචාර්ය සිරි ගුණසිංහ ඒ වගේ පිරිමින්ගේ අර ජනප්‍රිය පිරිමි වගේ නෙවෙයි. ජනප්‍රිය පිරිමියාට වඩා වෙනස් ඊනියා බුද්ධිමය සංස්කෘතියක ඉන්න පිරිමියෙක් ගේ ෆැන්ටසිය. ඒ ෆැන්ටසිය ගැන තමයි කියනකොට තමයි කියුනේ අර අමුතු අර පුපුරා හැලෙන හිනාව. ඒ කියන්නේ හංසවිලක් චිත්‍රපටි. ඒක ටිකක් දෙදරලා යනවා ඕනේ පිරිමියෙක් මේ එහෙම හිනා වෙනකොට බය හිතෙනවා කියනකොට පිරිමි පස්සට යනවා ටිකක්. ඒ නිසාම එක්තරා විදිහක ටිකක් අර 80 දශකයේ මේ දැන ලිංගික සංකේතය බවට පත් වුණා. ඇය යම් ආකාරයකින් මම හිතන මම වුණත් ඇයට ආකර්ෂණය වුණේ මේ ඒ ලිංගික සංඥාව නිසා. ඉතින් මම හිතන්නේ ඇය වෙනස් කරපු ඒ ප්‍රතිරූප කලාව ඒ කියන්නේ ඇගේ ප්‍රතිරූපය අර මං කිව්ව එක ගෑණියෙක් තුලවත් තිබුණේ නැහැ. පස්සේ ඒක අනුකරණය කරන්න හැදුවා යම්මම්මයි. නමුත් ඒක එහෙම බැරි වුණා. නමුත් මම කැමතියි මේ සාකච්ඡාව සඳහා මෙන්න මෙහෙම දෙයක් මතු කරන්න. ඒ කියන්නේ එක පැත්තකින් ස්වර්ණ පිරිමින්ගේ ඒ ෆැන්ටසිය නිරූපණය කරනකොට ඒකේ අන්තර්ගතය දැන් අපි ගොත් එහෙම දැන් මට මේ පහුගිය කාලේ අහන්න ලැබුණා එක්තරා දේශපාලඥයෙක් ගැන කතාවක් ඒක නිකන් විහිළු කතාවක් එක පැත්තකින්.
එකව නිකං හැත්ත ගණන්වල ඒ දේශපාලඥයා කිරිහට්ටියක් අරගෙන ඇවිල්ලා මේ ඒ ඔය කියන ඒ ජනප්‍රිය නිලියගේ ෆ්ලැට් එක යටට වෙලා බලන් හිටියලු දොර අරිනකම්. ඒ කියන්නේ දොර අරිනකම් කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ කිරිහට්ටිය දීලා අනේ ආව අපි දකින්නත් ආසයි අර එහෙමයි කියලා. හැබැයි දැන් ඒ කිරිහට්ටිය දුන්න කෙනාම ලොක්ෙක් වුණා පස්සේ. එතකොට අරයා කිරිහට්ටියක් අරගෙන මෙයා ළඟට ආවා. ඉතින් එවැනි තත්වයක් වෙනස් වුණා. يعني මට කියන්න ඕනේ ලංකාව උඩු යටිකුරු වුණා කියන එක. දෙවෙනි පැත්තෙන් මම දන්නේ මේක මට අයිතියක් තියෙනවද කියලා. මම හිතන්නේ අද වගේ කාලෙක මේක සාකච්ඡා කිරීම වැදගත් කියලා. මම දැක්ක එකක් තමයි 80 දශකයේ ස්වර්ණමල් වාරච්චි යම් ආකාරයකට මේ විවාහ සංස්ථාවට එල්ල කර යම් කිසි පහරක්. ඒ කියන්නේ ඇය කැමති පිරිමියෙක් එක්ක ඇය ලිවින් ටුගෙදර් හිටියා. ඉතින් ඒ කාලේ හැටියට ඒක හරි ප්‍රශ්නයක්. මම හිතන්නේ රැඩිකල් කියන ගොඩක් පිරිමි අවුල් වෙලා ගියා. එහෙම කොහොමද එහෙම වෙන්නේ කොහොමද අර මේ කියලා. නමුත් ඇය බය නැතුව කිව්වා මේ මෙහෙම තමයි මම ඉන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒ ප්‍රචණ්ඩ රළ පහර මම හිතන්නේ කාන්තාවගේ පැත්තෙන් කාන්තාවගේ නිදහස පැත්තෙන් ගත්තොත් ඇගේ ශාරීරිය පිළිබඳ අයිතිය සම්බන්ධයෙන් ගත්තොත් මම හිතන්නේ ඒක ඉදිරි පියවරක් කියලා. මම හිතා අපි සාකච්ඡා කළ යුතු දෙයක්. නමුත් හංගගෙන ඉන්නේ බොහෝ වෙලාවට බොහෝ දෙනා. මම හිතන්නේ ඒ කියන්නේ ඇගේ ඒ එඩිතර භාවයේ කෙතරම්ද කිව්වොත් ධර්මසිරි බණ්ඩාරනායක කියන විශිෂ්ට සිනමාකරුවාගේ අවසානයත් සනිටුහන් වුණා ඇගේ ඒ රැඩිකල් පියවර නිසා. හොඳයි කෞශල් මහත්මිය, දැන් එඩිතර බව ස්වර්ණමල්ල රජී රංගන ශිල්පිනියගේ තියෙන එඩිතර බව දැන් එතකොට දැන් මට එන ප්‍රශ්නයක් ඒ එඩිතර බව ඇයගේ සිනමා ජීවිතයත් එක්කම යාය නැතුව ගියාද? එහෙම නැත්නම් වර්තමානයේ ඉන්න දැන් ඔබතුමිය තව මේ කිහිප දෙනෙක් හැරෙන්න ඒක එක දිගට අරගෙන යන්න එහෙම චරිත නැවත බිහි වෙන්නේ නැද්ද? මට හිතෙනේ ඒක ඒකට හේතුව මේ අපේ කර්මාන්තයේ තියෙන අවුලකුත් තියනවා කියලා. ඒ කියන්නේ දැන් අපි කිව්ව ස්වර්ණමල්ලවාරච්චි ගෙනාපු ඒ ඉදිරි පියවර ඊට පස්සේ ගෙනියන්න. අපි කිව්ව මාව උදාහරණයක් මම ස්වර්ණමල්ලවාරච්චි තරම් එඩිතරව නෙමෙයි ඒකට ආවේ. මම ඉස්සෙල්ලාම රඟපෑවේ අශෝක හඳග මහත්මයා තමයි මට සිනමාවට සහ ටෙලි නාට්‍ය කියන දෙකටම මාව ඉන්ට්‍රඩියුස් කරේ හඳුන්වා දුන්නේ. ඒ පළවෙනි චිත්‍රපටියේ ස්වර්ණමල්ලවාරච්චි වගේ රඟපායි කියලා හිතන වර්ගයේ චරිතයක් මම රඟපෑවා. හැබැයි මොවුන් විසින් මාව හුඟාක් ඉතින් කතා කරලා මේ මේක කරන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් මගේ චකිතය හැමතිස්සෙම තිබුණා. මං මේක කරොත් මගේ දෙමව්පියන්ට මොකද වෙයිද, මගේ නංගිගේ විවාහයට මොකද වෙන්නේ, ඔය වගේ ගොඩක් දේවල් මං හිතුවා. ඉතින් හිතලා තමයි මේ ඒක කරේ. දැන් අපි ඒක කරාට පස්සේ ඒ චිත්‍රපටිය අපි දැකලවත් නැහැ. ඊට පස්සේ මම ඒක රඟ ඒ වෙලාවේ පෙන්නුවා නම් ඒ වෙලාවේ ඒක පිළිබඳ ආందోලනයක් ඇති වෙනවා. එතකොට ඒ කර්මාන්තයක් තියෙනවා නම් ඒ කර්මාන්තය තුළ යම් යම් පුද්ගලයෝ ඇති වෙලා ඒගොල්ලන්ව යම් කිසි දුරකට ඔවුන් වෙනුවෙන් පෙනී සිටලා බේරගන්න තත්ත්වයක් ඇති වෙනවා. දැන් මං උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ලින්ටන් සේමගේ චිත්‍රපටයක් කරා මේකේ රඟපෑවා එක්තරා තරුණ නිලියක්. මොකද්ද චිත්‍රපටය නම? පාදඩය. මේ නිලිය ඉතාම එඩිතරව තරුණ මෛත්‍රයාගේ පළවෙනි චිත්‍රපටිය ඈ එක්තරම් අපි දැකලක් තිබුණා එඩිතරව රඟපෑවා. නමුත් ඈ එදායින් පස්සේ කෝ කවුරුත් ඇව බේරගත්තේ නැහැ. නිලුපුලි ජයවර්ධනනේ, නිලුපුලි ජයවර්ධන මොන්නතරම් එඩිතරව ඇය රඟපෑවද සුලංගෙනු පිණිස චිත්‍රපටියේ. නමුත් චිත්‍රපටියේ ඉඳලම විනාශ කළා දැම්මා අපේ ක්‍රමය විසින්, සංස්කෘතිය විසින්. එතකොට ඉන්ඩස්ට්‍රි එකක් තිබුණ නැහැ ඒ චිත්‍රපටිය බේරගණ්ඩවත්, ඒ නිලිය බේරගණ්ඩවත්. ඒ ස්වර්ණමල්ලවාරච්චි තරම්ම දක්ෂ නිලියෝ ඊටත් සමහර විට ස්වර්ණමල්ලවාරච්චි එක තැනකට ගෙනා එතනින් එහාට ඉදිරි පියවර තියපු මේ කාලෙට සරණ තව තරුණ නළු නිලියෝ හරියට ඉන්නවා. දැන් මම කරනවා යම් යම් වැඩමුළු, මට ඒ තැන්වලදී හම්බ වෙනවා. නමුත් කෝ කර්මාන්තයක් ඔවුන්ට රඟපාන්න චරිත හෝ ඔවුන්ව බේරගන්න ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඒක තමයි මම හිතන්නේ තියෙන ලොකුම ගැටලුව. එහෙම නැතුව නෙමෙයි. ඔව් කර්මාන්තෙ පැත්තෙන් තමයි ගැටලුව තිබෙන්නේ. මට හිතෙන්නේ ඒක තමයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට අපි තනිතටුවෙන් පියාඹන චිත්‍රපටිය. දැන් ඒ වෙලාවේ ඒ චිත්‍රපටිය සහ ඒ චිත්‍රපටියට සම්බන්ධ වෙච්ච අය තමයි අනෝමා වෙනුවෙන් හුඟක් පෙනී සිටියේ. සහ විචාරකයෝ කිහිප දෙනෙක්. නමුත් ඕක දිගට අපි අරගෙන ගියා නම් ඒ එවැනි කර්මාන්තයක් ගොඩ නැගුණා නම්
ඒ අනෝමත් ගත්තේ ඉතාම මහිතන ඊගාවට ගත්ත ලොකුම ඉදිරි පියවර. එතනින් එයාට ඒක යන්න තිබුණා. නමුත් දැන් මම රඟපාපු බොරදිය පුකුණ කියන චිත්‍රපටිය ඔය ප්‍රශ්න නිසාම අවුරුදු 12කට පස්සේ මේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න ඔය ගැටලු නිසාම. නමුත් ස්වර්ණමල්ල වාරච්චි රඟපාපු කාලේ ඒ කිසිම කෙනෙකුට ඒ ගැටලුවක් තිබුණේ නැහැ. නේ දැන් කරුමක්කාරයෝ චිත්‍රපටිය මම බල්ලා තියෙනවා පොඩි කාලේ. ස්වර්ණමල්ල වාරච්චි රඟපාපු හැම චිත්‍රපටේ දඩයම මේ ඉතින් ඒවැය කවුරුත් කිව්වේ නැහැ මේ ඒකේ සිගරට් බොනවා මේකේ මේ මත්ද්‍රව්‍ය බොනවා මේව බොනවා අරයා ගැබිනියක් ගිහිල්ලා කාර් එකක් උඩු කරනවා ඌව පෙන්වන්න හොඳනේ. අපේ අම්මලා අපිවත් අරගෙන චිත්‍රපටි බල චිත්‍රපටි බැලුවේ අපි. අපි බැලුවේ නැහැ මේ ඒකේ තියෙන්නේ කවුද රඟපාන්නේ මේ දැන් මොකද්ද පළඟැටියෝ කියන චිත්‍රපටිය. දැන් ඒකේ කවුරුත් කිව්වේ නැහැ මේ අපිට යන්න එපා කියලා. අපි ගිහින් බලලා එහෙමයි කියලා මම හිතන්නේ ඒ પરම්පරාව මේ විශේෂයෙන් මම හිතන්නේ මොකද්ද දූෂණයට ලක් වෙලා හරි උන් එහෙම වෙලා කියලා මම හිතන්නේ. ඒ වෙලා බලන්න සිනමාවක් තිබුණා ඒ කාලේ. තිබුණා. ඒ නළු නිලියන් ආරක්ෂණ උන්ට මුදලක් ගෙව්වා. දැන් මම බොරදියපොකුණ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් මට දීලා තිබුණේ ලක්ෂයයි. ඒ ලක්ෂයත් මම චිත්‍රපටියට දාලා දෙනවා. මම චිත්‍ර රඟපාලා තියෙන චිත්‍රපටියලින් මට ගෙවලා තියෙන්නේ හරියට මේ සුලංගෙන පිණිස සහ හසින් වැටේ කියන චිත්‍රපටි වලට පමණයි. මොකද ඒවත් මේ නිෂ්පාදන වශයෙන් මේ මොනවාද ඒවට කියන්නේ විදේශීය කෝ ප්‍රොඩක්ෂන්ස්. ඉතින් අනිත් මෙවැනි හොඳ නිර්මාණ කරන අයට ප්‍රොඩියුසර්ස්ලා නැහැ. එතකොට අපි වැනි නිලියන් ආරක්ෂා කරන්න අපිට ජීවත් වෙන්න දැන් එහෙම චිත්‍රපටියක රඟපාලලා සමහරට අපේ වගේ සංස්කෘතියක අපිට පුද්ගලික වාහනයක ඈර බස් එකේ යන්න බෑ. ඒ අපේ සමාජයේ තියෙනවා එහෙම අවුලක්. ඉතින් ඒකට හරිය මේ මිනිසයාට යන්න ත්‍රිවිලයකවත් යන්න සල්ලි නැහැ. නේ චිත්‍රපටියත් ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒක තමයි දින ගැටලුව කියලා මම හිතන්නේ. අඳුම් මහත්මයා මේ දැන් එවැනි නිර්මාණ ඔබතුමා කරනවානේ. ඔය ඔබතුමා කරලා එවැනි නිර්මාණ සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වෙන ප්‍රේක්ෂකින් අතරට අරගෙන යන්න නේද? මේ ගැටලු විසඳෙන්නේ නැද්ද මේ ප්‍රශ්නය? එහෙම මේ කර්මාන්තයේ පැත්තෙන් තියෙන ප්‍රශ්නය මේක මේ නැත්නම් දැන් නිර්මාණකරුවන් නැතුවවත් නෙමේ රංගන ශිල්පීන් ශිල්පියන් නැතුවවත් නෙමේ මේක මේ කර්මාන්තයේම තියෙන ගැටලුවක්ද මේක මේ? නැත්නම් වෙන ප්‍රශ්නයක්ද? මේක ටිකක් මම හිතන්නේ වෙන විෂයක් මේක ඇතුලේ. ඔව් ඔව් අපි ඒකට සම්බන්ධ කරලා කතා කරමු. දන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ස්වර්ණමල්ල වාරච්චි වගේ රංගන ශිල්පිනියක් අවුරුදු 23ක් තිස්සේ රංග නොපෑවේ ඇයි? ඒ කියන්නේ එයා එක්තරා මේ කියන්නේ තමන්ගේ රංගන ජීවිතයේ හිණිපෙත්තටම ඇවිදින් ඉඳද්දි තව බොහෝ චරිත දිගින් දිකට රංගපෑ යුතුව තියෙද්දි ඇයි එහෙම රඟපාන්න උනේ නැත්තේ? ඒක ඇත්තරම අතිවිශාල වශයෙන්ම මේ කර්මාන්තයේ අර්බුදයක හේතුවක් විදිහට තමයි අපිට දකින්න සිද්ධ වෙන්නේ. ඒකට ඉතින් ගොඩාක් කාරණා තියෙනවා. ගොඩාක් කාරණා තමයි අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි විශ්වාස කරනවා සහ අපි තාමත් අදහනවා 70 දශකය කියලා කියන්නේ අපේ සිනමාවේ තියෙන ස්වර්ණමය යුගය හැටියට සලකනවා. ඉතින් ඒකට හේතුව හැටියට ඒක ඇත්තටම ස්වර්ණමය යුගයක්ද නැත්නම් අපිව මේ පටලගත්ත කිසියම් විදිහක ඉලූෂන් එකක හිටියද කියන එක ආපහු හැරලා දැන් මේ තියෙන අර්බුදයේ ඔස්සේ නැවත කියවනකොට අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ 70 දශකය කියලා කියන්නේ අපේ සිනමාව ඉතාමත්ම සුරක්ෂිතව ආවෘතව තිබිච්ච එකක්. ඒ කිසිම මේ අර ඉන්සියුලේටරයක් ඇතුලේ මේ ඉන්නෝ වගේ බාහිර මේ දේවල් වලින් ආරක්ෂා වෙන විදිහට තමයි තිබ්බේ. ඒක රාජ්‍ය ඒකාධිකාරිය විසින් මෙහෙවපු කර්මාන්තයක් තමයි තිබ්බේ. හින්දා මිනිස්සුන්ට වෙන විකල්ප තිබ්බේ නැහැ මේ 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 චලන චිත්‍රයේ විඳිනවා ඇරෙන්න. ඒ නිසා වැලනොකැඩියේ ගිහිල්ලා චිත්‍රපටි බැලුවා. නමුත් දැන් එනකොට විනෝදාස්වාදය සඳහා වෙන තවත් බොහෝ දේවල් විවෘත වෙලා තියෙනවා. ඒ විවෘත වෙලා තියෙනකොට සිනමාව කියන එකට තරඟ කරන්න සිද්ධ වෙනවා අනිත් මාධ්‍යත් එක්ක. ඒ තරඟ කිරීම සඳහා අවශ්‍ය කරන මේ සූදානම් වීම ඔය තිබිච්ච කාලය ඇතුළත අපි උනේ නැහැ. ඒ හින්දා දැන් අපි විවෘත වෙලා තියෙනවා. අර ඉන්සියුලේට් වෙලා තිබිච්ච ඒවා කැඩිලා බිඳලා ගියාට පස්සේ අපි විස බීජ වලට මේ අනාවරණය වෙලා තියෙනවා. ඉතින් අපිට රැකෙන්න විදිහක් නැහැ. අපි ඒ තරම් මේ අපිට නැහැ අර මොකද්ද ප්‍රතිදේහ ඇන්ටිබොඩි නැහැ මේ ඒකෙන් බේරගන්න. ඒ හින්දා තමයි අද මේ අර්බුදය මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. කර්මාන්තයක් වශයෙන් අපි තාමත්ම දුර්වල අඩියකට ඇදවැටෙන තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒවා තමයි මං හිතන්නේ ස්වර්ණමල්ලවාරච්චි කියන්නේ කිසියම් අභිමානයක් ඇතුව රංගන ජීවිතයේ හිටපු චරිතයක්.
ඇය කවදාවත් රූපවාහිනී ටෙලිනාට්‍යයක රඟපාණ්ඩ ආවෙ නැහැ මේ තියෙන මේ එක ඇතුලේ. ඇය සිනමාව තමයි ඇගේ එකම මේ රංගන අවස්ථාව කරගත්තේ. ඉතින් ඇය වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. එතකොට ඒ තත්ත්වය රැකගෙන ඉන්න සෑහෙන මං හිතන්නේ මේ වෙහෙසක් ගන්න වුණා. මං හිතන්නේ ඇගේ ජීවිතයෙන් බොහෝ දුරට ඇය ඒ සඳහා මේ සෑහෙන වේදනාවක් දරාගෙන හිටියා කියලා. ඒ කියන්නේ ජීවිතය පැත්තෙන් ගත්ත වුණත් ඒ තත්ත්වයේ ඇතුලේ තමන්ගේ කිසියම් වටිනාකම් ටිකක් තියෙනවනේ ගොඩනගාගත්තේ. ඒවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉතා විශාල පරිශ්‍රමයක් දරමින් හිටියා. ඉතින් අවුරුදු 23ක් තිස්සේ රඟ නොපාමින් තමන්ගේ දරුවාව හදා වඩා ගනිමින් ඒ කරපු ජීවිතේ හරි වෙනස්. ඉතින් අපි 54ක් ඇගේ ජීවිතේ අවුරුදු 23ක් රඟපාලා නැහැ සිනමා ජීවිතේ. එහෙම බැලුවොත් බාගයකට වැඩි නේද? ඒක අගය කරන්න ඕන. අවුරුදු 23කට පස්සෙත් ඇවිල්ලා ආයසරයක් මේ රඟපාන්න තරම් ධෛර්යයක් ශක්තියක් ඇගේ ඉතුරු වීම සම්බන්ධයෙන්. දැන් ඔබේ චිත්‍රපටය තව අපිට දිනවක වහනු කියන්න බෑ කවදද තිරගත වෙන්නේ කියලා. මේ යන රටාවත් එක්ක තිරගත වේවිනේ. නෑ තිරගත වෙනවා කියලා. ළඟදි තිරගත කරන්න අපි සැලසුම් කරගෙන යනවා. ඒ තිරගත වීමෙන් පසුව නැවතත් ස්වර්ණමල්ලව රච්චිට සිනමාවට එන්න හැකියාව ලැබෙවිද? ඇය ගැන කතා බහක් ඇති වේවිද? ඇයට නැවතත් නිරූපණය කරන්න පුළුවන් විදිහ නිර්මාණ බිහි වේවිද? කර්මාන්තයේ විදිහට හැඩ ගැසෙවිද? ඒ වගේ ලොකු විප්ලවයක් වේවිද චිත්‍රපටය හරහා? ඔය චිත්‍රපටයෙන් ස්වර්ණාගේ නැවත, ඒ කියන්නේ ස්වර්ණා නැවත සිනමාවට මේ පැමිණීම කියන එක මං හිතන්නේ අලුත් ආස්වාදයක් වෙයි ප්‍රේක්ෂක යන පිරිසට. මොකද ඇය කාලයකට පස්සේ මේ ඒ කියන්නේ සම්පූර්ණ වෙනස් විදිහේ භූමිකාවක් ඇයට රඟපාන්න වෙන්නේ. ඉතින් ආගේ වයස හැටියටත් ඒ සියලු දේවල් එක්ක. ඉතින් එහෙනම් ඒක අලුත් අධ්‍යක්ීමක් වෙන නිසා කිසියම් විදිහක මේ උත්තේජනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් අර දීප්ති කිව්වා වගේ දැන් ස්වර්ණා කියන චරිතය මේ අපේ අර සාමාන්‍ය පිරිමින්ගේ ෆැන්ටසිය කරගන්න පිරිමි කැමති වුණේ නැහැනේ. මොකද එයා ඒ පිරිමි ෆැන්ටසියත් එක්ක මේ ඒක කුඩු කරලා දාන්න තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒකට බයක් තියෙනවා. ඉතින් මාලිනී ෆොන්සේකා එක්ක සිහින මවන ප්‍රේක්ෂකයා ස්වර්ණාට බයයිනේ. ඒ නිසා ඒ කියන්නේ ස්වර්ණා පිරිමි මොකක්ද ඒකට කියන්නේ පිරිමි ෆැන්ටසිය මේ තර්ජනයකට ලක් කරනවා, භීතියකට ලක් කරනවා. ඉතින් එහෙම මේ ශක්තියක් ස්ත්‍රීත්වයක් තිබිච්ච ශරීරයක් දෙයි. ඇගේ සිරුර ගත්තොත් එහෙම ඉතාමත්ම සරාගී සිරුරක් තියෙන. නමුත් ඇය රඟපාපු භූමිකාව ඇතුලේ ඇය එහි ප්‍රතිපක්ෂය මේ නියෝජනය කරනවා. මම හිතන්නේ ඒක තමයි මේ සුවිශේෂත්වයගේ රංගනය. ඉතින් මේ ඉතින් ඒක අවුරුදු 23ක් තිස්සේ භාවිතා නොවීම කියන එක අපි ඇත්තරම මේ අපේ සිනමාවේ අවාසනාවක්, අපිත් අවාසනාවක්. හොඳයි දීප්ති මහත්මා, දැන් මම අහන ප්‍රශ්නෙට භාගයට උත්තරයක් ඇවිල්ලා තියෙන හඳගම් මහත්මාගේ. දැන් අර පිරිමින්ගේ ෆැන්ටසිය කඩන එහෙම තමයි මම මෙහෙම හඳුන්වා දීමක් කරොත් පිරිමි ආස කරන චරිත වල පිරිමින්ගේ ආශාවන් විනාශ කරන චරිත තමයි ස්වර්ණ මල්ලවරච්චි රංගනය සඳහා පාවිච්චි කරගෙන ඒ වගේ චරිත තමයි ඇය නිරූපණය කළේ. ඇයි එහෙම දෙයක් කරන්න ඇයට හිතෙන්නේ නිර්මාණකරුවා විසින්? ඇයි ඇය ඒ වගේ දැනකට භාවිතා කරන්නේ? ඇයට තිබුණා වුණ මාලිනී ෆොන්සේකා වගේ ජනප්‍රිය චරිතයක් වෙන්න, ඇයගේ තිබුණු ලස්සන, ඇයගේ තිබුණු හැකියාව මේ සියල්ලක්ම එක්ක? දැන් මෙහෙම තියෙනවා. ඒ කියන්නේ ඒක මේ අපි මෙහෙම කියමු. ඒ කියන්නේ එක එක පිරිමි වර්ග ඉන්නවා. ඒ කියන්නේ මේ චිත්‍රපටි කරන ලෝකේ. අපි කිව්වොත් එමේ හිච්කොක්ගේ වර්ටිගෝ වගේ චිත්‍රපටියක් ගත්තම ඒකේ ලෝකෙත් ලොකු තේමාවක් හැටියට ගත්තොත්, දැන් ඒ චිත්‍රපටිය කියන්නේ නිකන් යම්කිසි ඒකේ ප්‍රධාන ස්කොටි කියන ප්‍රධාන චරිතය යම්කිසි ගෑණියෙකුට ආදරය කරනවා. එයා නැති විනාශ මේ මැරෙනවා. ඊට පස්සේ එයාට හම්බ වෙනවා ජුඩි කියලා තව ගෑනු කෙනෙක්. වැරදීමකින් ඒ ගෑනු කෙනත් එක්ක යාළු වෙනවා. යාළු වුණාම ස්කොට් මේ පිරිමියා කියනවා අරයට, ඔයා අරය වගේ අඳින්න කියලා. ඔයා ඒ වගේ වෙන්න ඒ පුළුවන් තරම් උත්සාහ කරනවා. මේ අර තමන් ආදරය කරපු එකෙනා බවට ආටිෆිෂල් විදිහට අර දෙවෙනි ගෑනු කෙනාව ගිස්ත්‍රියව මේ සරසන. දැන් අපි ඇහුවොත් එහෙම අපේ පිරිමින්ගේ ආශාව දිහා බොහෝ පිරිමි කැමති මියගිය ස්ත්‍රියකට මේ ආදරය කරන්නේ. ඒ කියන්නේ මලමිනි කියලා කියන්නේ. අපි කියන්නේ මේ එකට සිංහලෙන් කියන්නේ මතය ශව ආශාව කියලා. ඒ කියන්නේ
නෙක්‍රොෆීලියා කියන්නේ මේ මල මිනී වලට කරන ආදරය. එතකොට දැන් මම හිතන්නේ දැන් ඉස්සර කෞශලත් කිව්වා මේ මේක අර මේ බොරදිය පොකුණ චිත්‍රපටයේ මම මේ ලිංගික දර්ශනය බැලුවා. දැන් ඒකෙදි මේ මේ ශරීරය නෙමෙයි මෙතන වැඩේ තියෙන්නේ. කියන්නේ මෙතන තියෙන්නේ මේ චිත්‍රපටි කලාව විසින් ඇති කරන විනෝද විනෝදාර්ථිකයක් තියෙනවා. ඒක තමයි කර්මාන්තයේ එක්ක ලංකාවේ කඩාවැට දැන් දැන් මෙතන සාකච්ඡා වුණා කර්මාන්තයේ ලංකාවේ කඩාවැටුණා කියලා. ඒක ඇත්ත. පැහැදිලිවම චිත්‍රපටි වලට එන්නේ නැහැ කවුරුවත් මේ මේ ශාලාවලට එන්නේ නැහැ මිනිස්සු චිත්‍රපටි බලන්න. ඒ එන්නේ නැත්තේ අර වගේ දර්ශන නැහැ. ඒ කියන්නේ මිනිසුන්ගේ විනෝදය සංවිධානය කරන. ඒ කියන්නේ පෝර්නෝග්‍රැෆි වලට හරි එහෙම නැත්නම් මාකට් ඉකොනොමී එකට හරි හදන්න බැරි මිනිසුන්ගේ ආශාව කූද්දන. ඒ කියන්නේ ගැහැණියව පෙන්වන්න ඕනේ. මම කියන්නේ සිනමාවේදී බර්ග්මාන් නැතුරු ගොඩක් අය පෙන්වන්නේ පිරිමි ගොඩක් අය දන්නේ නැති උනාට පිරිමියාගේ ආශාව ගැහැණු තමයි හොඳටම දන්නේ. ඒ නිසාම පිරිමියෙකුට ගෑණියෙක් හම්බුනාම හොඳට බලන්න මේ ලොකු කතා කියන අය පූස් පැටව් වගේ වෙනව නේද? ඒ කියන්නේ ලොකු කතා. ඒ කියන්නේ මම මේ දැනුත් හිත හිටියේ ලෝක ගෝලේ කොහොමද වෙනස් කරන්නේ? ඒ වගේ අයන්ට ගෑනු හම්බෙච්ච ගමන් ඒගොල්ලේ ලෝක ගෝලේ තියලා නිකන් ඔයයි මායි සරුංගලාරි මුද ඒ වගේ කතා වලට මාරු වෙනවා ඒක පාටම. දැන් ඉතින් මම කියන්නේ සිනමා කරුවෝ දැන් මම හිතන අශෝකනගමගේ අලුත් චිත්‍රපටියෙත් ඒක එනවා. ඒ කියන්නේ මේ කියන්නේ පිරිමියෙක්ගේ අවිඥාණය වඩා ඔහුටත් වඩා හොඳට පිරිමියාගේ අවිඥාණය ඔහුටත් වඩා හොඳට දන්න ස්ත්‍රිය. එතකොට ඒ අන්නේ මානය ආවන මම කියන්නේ දැන් ඒ කෞශල්‍ය කිව්ව එකයි මේ ඈට පස්සේ ආව ගොඩක් නිලිව. ඇත්තට මේ කැපවීම කරන්න ඔක්කොම සූදානම් මේ හිටපු අය ආවා. හැබැයි වෙලා තියෙන්නේ සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ තිරපිටපත් හරිම දුර්වල වෙලා ඒවා අර අර කියන දර්ශන නිර්මාණය කරන්න තරම් පොසත්තු. එතකොට මිනිසුන්ට ඩ්‍රැග් වෙනවා. ඒක කැමති නෑ. මම හිතන්නේ දැන් මිලියන් 16ක් විතර බල්බ එක 6ට වැහැලලු තියෙන්නේ. ඇත්තටම අපි තුන් දැන් නිකන් මෙහෙම ගමු. නිකන් හරකාගේ වලිගය. දැන් කවුද බලන්නේ ඔයගේ චිත්‍රපටි? ඒ චිත්‍රපටි වල නම් මේ දැන් එනේ මම මේ හරකාගේ වලිගය. ඈ වෙසක් පහන් කෝඩුව. ඈ පොල් ගහයි මමයි ඔබයි. උන්නෝ තමයි ඉතින් කවුරක් බලන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒ නිසා මම කියන්නේ මේ චිත්‍රපටි කලාවට පැමිණිය යුතුයි. ආයිසරයක් මම හිතන්නේ කෞශල්‍යලට ලොකු අසාධාරණයක් වුණා. මම හිතන්නේ ඊට පස්සේ ආපු ගොඩක් නිලියන්ට අසාධාරණයක් වුණා. අර අර දර්ශන නැතිකම. දැන් අශෝකනගමට පුළුවන් මම හිතන්නේ අශෝකනගමගේ අක්ෂර චිත්‍රපටියේ ඉතාම සුන්දර දර්ශනයක් තියෙනවා කටුගේ ඇතුලේ. කවුරුත් හිතන්නේ නේද මේ කටුගේ ඇතුලේ ලිංග දර්ශනයක් ආවම මාර ආතල්යක් එනවා කියලා. දැන් හැමෝම වැළුවේ නිදල කාමර වලට යන්නේ. ගෙවල් අසුලට අර එහෙම මේ යන්නේ. අශෝකනගම ගෞරවෙ මොකද්ද කරේ? ලිංගික දර්ශනයක් ගෙනිච්ච කටුගේ ඇතුලට. දැන් කටුගේ ඇතුලට ගියාම තමයි ට්‍රාන්ස්ග්‍රෙෂන් එක. ඒ කියන්නේ අපිට වැඩිම ආතල් එකක් එන්නේ. ඒ කියන්නේ මිනිස්සු චිත්‍රපටි ශාලාවට යන්නේ කවුරු හරි මේ අපි තුමු මේ ජෝර්ජ් සිරිසේන මහත්තයාගේ ගේ ඇතුළට ගිහිල්ලා ගේට් 2 අස්සෙන් ගිහිල්ලා ඉවරලා මේ කවුරුත් දන්න කාමරයකට ගියාට පස්සේ කිසි වැඩක් නැහැ කාටවත්. හැබැයි අර මහා ලංකාවේ සියලුම පැරණි සංස්කෘතිය ආරක්ෂා කරා කියලා තියෙන කටුගේ මැදට ගිහිල්ලා ඒ තුල යම්කිසි දර්ශනයක් ලිගික දර්ශනයක් එනකොට නිශ්ශබ්දව සියලුම දෙනා ඒක විඳලා එළියට ඇවිල්ලා අපි එහෙම විඳිනා වගේ ඉන්නවා. ඒකටයි සිනමා කලාව කියන්නේ. වල්කම එළිය ප්‍රකාශ කිරීම නෙවෙයි මේ සිනමාව කියලා කියන්නේ. සිනමාව ඒක හංගනවා. පොඩි වාරණයක් දීලා එළියට ආවට පස්සේ අපි ඔක්කොමලා තීන්දුවක් ගන්නවා. හරි හොඳ චිත්‍රපටියක් අපි අරක දැක්කේ නෑ වගේ. ඔහු ඉතාම හොඳ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් කියලා කියනවා. හොඳයි. අනුව මහත්මිය දැන් අපි කතා කරොත් දැන් අපි දැන් ඔය ප්‍රශ්නෙටම අල්ල කතා කරන්නත් පුළුවන්. දැන් ඇය පිරිමින්ගේ ආශාවන් නැති කරන චරිත රඟපාන. ඒ වගේම තමයි මේ පීඩිත පන්ති නියෝජනය කරන චරිත ඇය රඟපානවා. එහෙම නැත්නම් මේ මේ ඇය ගොඩක් උත්සාහ කරනවා පිරිමින් නිසා පීඩණයට ලක්වුණු කාන්තාවගේ චරිතය නිරූපණය කරනවා. ඒක කොහොමද උත්තර දෙන්නේ? දැන් පිරිමින්ගේ හින කුඩුපට්ටම් කරනවා කියලා කියන්නේ ඔබේ ප්‍රශ්නේම නෑ. එක්තරා විදිහකින් දැන් ස්වර්ණමාල වාරච්චි ගත්තාම එහෙම නෙවෙයි. ස්වර්ණමාල වාරච්චි සමහර පිරිමින්ගේ ෆැන්ටසි ස්ත්‍රී බවට පත් වුණා. විශේෂයෙන්ම ලංකාවේ දැන් මාක්ස්වාදී විචාරකයෝ ගත්තොත් ලංකාවේ මාක්ස්වාදී විචාරයට නව පණක් ආව ස්වර්ණමාල වාරච්චි නිසා. හේතුව විචාරයේ හිටියේ පිරිමි මාක්ස්වාදීන්. මාක්ස්වාදීන්ට මේ ශ්‍රී ලංකාවේ සිනමා විචාරයේ ඇතුලේ
ස්ත්‍රීන් පිළිබඳව ඇත්තටම කරන්න දෙයක් තිබුණේ කතා කරන්න දෙයක් තිබුණේ ඒ ਵਿਚාරයට ඇත්තටම මාක්ස්වාදීන්ට ස්වර්ණමාලවරච්චි ඔබම යෝජනා කරපු මේ පීඩිත පන්තිය මොකද පන්තියක් පිළිබඳ සංකේතයක් බවට පත් වෙන ස්වර්ණට පුළුවන් වුණා මේක ස්ත්‍රී ප්‍රශ්න නෙවෙයි පීඩිත පන්තිය පිළිබඳ සංකේතයක් බවට ස්වර්ණමාලවරච්චි පත් වුණාම ඇය මාක්ස්වාදී ਵਿਚාරකයාගේ ෆැන්ටසිය බවට පත් වුණා ඒ නිසා තමයි ස්වර්ණම මෙච්චර දුරක් ස්වර්ණාගේ රංගනය ගැන මෙච්චර දුරක් ඇයව අරන් ආවේ ස්වර්ණාගේ රංගනය ගැන ਵਿਚාරය තුල මෙච්චර දුරක් ඇයව කැඳවාගෙන ආවේ පිරිමි ਵਿਚාරකයෝ ඇතටම මං හිතන්නේ ස්ත්‍රීවාදී ਵਿਚාරකයන් නෙවෙයි මොකද දැන් එක්තරා විදිහකින් දැන් දඩේම වගේ චිත්‍රපටයක් ගත්තාම ලංකාවේ සිනමා ਵਿਚාරය අපි දැකලා තියෙනවා දඩේම ස්ත්‍රීවාදී චිත්‍රපටයක් විදිහට විග්‍රහ කරනවා ඇතටම මට අනුව නම් දඩේම ස්ත්‍රීවාදී චිත්‍රපටයක් නෙවෙයි නමුත් ස්වර්ණ පීඩිත පන්තිය ඒ කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරා. ඒ හරහා යමෙක් ඇයව වටහා ගන්න උත්සාහ කරා. ඇත්තටම දැන් පීඩිත පන්තිය විතරක් නෙවෙයි මං හිතන්නේ දැන් ස්වර්ණගේ අර මෙතෙක් දීප්ති හඳගම කෞශල්‍ය ඇතුළු හැමෝම අපි මේ කතා කරපු ස්වර්ණගේ මේ ශරීරය විසින් අපිට යෝජනා කරා ඇත්තටම මේ මේ දුෂ්කර බව කටුක බව විඳ දරා ගැනීම හැකියාව විශේෂයෙන් දැන් ස්ත්‍රියක් තුළ තියෙන ධාරණය දරා ගැනීම මේ දරා ගැනීම හැකියාව පිළිබඳ ලංකාවේ ඒ වෙනකොට සිනමාවේ හොයා ගන්න පුළුවන් වෙච්ච කිසිම ස්ත්‍රී ශරීරයකට වඩා හැඟීමක් සංකේතාත්මකව දෙන්න ස්වර්ණට පුළුවන් වුණා ඇගේ ශරීරයේ පිහිටීම නිසා මම හිතන්නේ ඒකට ඇගේ හඬ සහ මේ ඇගේ අංග චලනයන් මම කිව්වේ ස්වර්ණගේ නිදහස්කාමී ගතිය දැන් උදාහරණයක් විදිහට දීප්ති කතා කර අක්ෂරයත් එක්ක මේ කටුගෙටේ යෑම ලිංගික දර්ශනයක් සඳහා උදාහරණයකට අපි කල්පනා කරලා බලමු ලංකාවේ සිනමාවේ නිදන කාමරයේ ඇතුළ තිබිච්ච මේ පිරිමියෙක් සහ ගැහැණියක් අතර තිබිච්ච කායික සම්බන්ධය කියන එක ගහක් යටට දැන් අපි සාමාන්‍යයෙන් මොකද උනේ නිදර කාමරයට දොරෙන් ඇතුළු වුණාම කැමරාව නිදර කාමරයේ දොරෙන් ඇතුළු වෙනකොට කැමරාව නිදන කාමරයේ ජනේලේ හරි දොරෙන් හරි ගිහිල්ලා ගහක් දිගේ කැරකෙනවා නමුත් සුදිලාගේ කතාවට එනකොට මේ 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 රමණය ගහක් යටට ගිනාවා. එතකොට ඇත්තටම ස්වර්ණමාලවරච්චි තමයි එක්තරා විදිහකින් ලංකාවේ ස්ත්‍රී ශරීරයේ ඕපන් ස්පේස් එකකට විවෘත අවකාශයකට ගෙනල්ලා. මේ ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡාවට අපිව ගෙනිච්ච පළවෙනි නිලිය. මම ඒක තමයි ලංකාවේ එක්තරා විදිහක ඒක සිනමාවේ රංගනය පිළිබඳ හැරවුම් ලක්ෂණ. ඒක මේ හැරවුම් ලක්ෂයක්ද ඒක? ඔව් ඒ කියන්නේ මෙහෙම තියෙනවා හැරුම් ලක්ෂයක් කියන්නේ මෙන්න මේ අර්ථයෙන් දැන් ඊට පස්සේ දැන් අපි මෙහෙම කියමු දැන් අනුම කිව්ව එක ඉස්සරහට ගෙනාවොත් දැන් ඒ කාලේ ගාමිණි පොන්සේකා කිව්වොත් එහෙම මේ මෙන්න මෙයා මගේ ස්ත්‍රිය කියලා අපි තු විනා ජයකොට හැමෝම ලංකාවේ සමාජය පිළිගත්තනේ ඒ කියන්නේ මේ මේ එක මේල් ඩොමිනේ කියන්නේ මේ 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 පුරුෂ මේ පුරුෂ ජාතිවාදී කතාවක් මම ඒ කිව්වේ නමුත් ඒ කාලේ පිරිමි කියනවා මෙන්න මේ විජේ දැන් මිනිසු කියන්නේ තේමයි මාල්නි කියන්නේ විජේගේ එහෙම කියනවා ජෝතිපාලගේ මෙන්න මෙහෙම මෙහෙම කියලා කියනවනේ හැබැයි අපි අහලා නැහැ මම අහලා නැහැ මට ඉස්සල පරම්පරාවයන්ගෙන් අහලා නැහැ මේ එහෙම ඔයාගේ එක්කෙනා එහෙම නම් අපිට බකෝ වගේ එකක් අහන්නේ නැහැ නේ කාලේ දැන් කවුරුත් එහෙම අහන්නේ නැහැ හැබැයි දැන් බලන්න මේ මේ දැන් මේ මේ 21 වෙනි සතියේ මේ 2016 වෙනකොට පොදු ඒ කියන්නේ අර අපි කියන්නේ මේ ස්පිරිට් එකක් කියලා කියන්නේ එක යුගයක ගැහණිය. එහෙම නැත්නම් එක 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 මේ හැමෝම පිළිගන්න මේ අයිකන් එකක් කියලා කියන්නේ බ්‍රිජට් බාඩෝ, ජේන් ෆොන්ඩා, හැට ගණන් වල ඔන්න ඔහොම. ඒක මුළු ලෝකෙම පිළිගන්නවා ජේන් ෆොන්ඩා. දැන් ඒ වගේ දැන් අපි හිතමු දැන් මන් දැකින්නේ කොයි වගේ දන්නද? ඔන්න පිරිමි ගෑනුන්ව සරසගෙන යනවා. එක එක උත්සව වලට හරිම යනවා. ඉහෝ ගාල අර ඉතින් ගෑනු කෙනෙක් දඟලනවා. මෙහෙම මෙව දඟලනවා. ඉතින් හරියත් බලනවා බලනවා දරේ මේ කියලා. කවුරුම බලන්නේ? ඒ කියන්නේ අන්න වෙනස් වෙලා යුගය. ටර්නින් පොයින්ට් එක ඒකයි. ඒ කියන්නේ දැන් තවදුරටත් පිරිමින්ගේ ෆැන්ටසිය රඟ දක්වන්නේ නැහැ ගෑනේ. ඒ යුගය ඉවරයි. අද දැන් කෙලින්ම ඩිරෙක් විනෝදය. ඒ කියන්නේ අපි කියනවා එන්ජොයිමන්ට් එක. ඒ කියන්නේ කිසිම ගෑණියෙකුට දැන් ඕනේද කොහේ හරි හරහට ගිහිල්ලා මේ විනෝද වෙන්නේ නැහැ. කෙලින්ම ඒක තමයි මේ චිත්‍රපටියේ තියෙන මගේ අලුත් චිත්‍රපටිය හඳගමනේ. කෙලින්ම යනවා. මම වට කැමතියි.
අරමනුසය වයසයරීම මනුසයකන වට පෙන්නද මේ ම යිස වයිසක මනුසේ මේ ම හචාරවරේ මට ලොක ගරුත්යත්තියනවා මගේ පිටි පස්සේ පසුබිමේ ලොකු සංකේත වටිනාගමත්තියන අරය දැගෙන මට පුකු මට ඇතිවරන්න මෙන්න මේ ටර්නිින් පොයින්ට් එක තමයි ආව කියන එක ඇපි කිය එකන්නේ ස්ත්‍රිය ප්‍රතිරූපවලි එකන ෆැන්ටසි රාමුවට අවශ්‍ය විදිර පිරිමියගේ හැද හැදිල හිටපු ඉමේජ්ජක දැන් ඉවරයි දැන් ගෑනු රඟ දක්වන්නේ විනෝදය කෞශල මහත්මය දැන් තාමත් මේ දේවලන් සිද්ධ වෙලා නෑ අපේ රටේ සිනමාව හදාරන්න සිනමා පාසලක්වත් රංගන පාසලක්වත් තාමත් නම් නැහැනි අපි නමුත් සිනමාවට රංගනයට ආදරය කරන පිරිසුව කොහොම කොහමරි වැඩ කටයුතු ටික් කරගෙන යනවා නමුත් ඒ කාල සීමාව තුළ රංගන පාසලක් සිනමා පාසලක් නැති කාල සීමාවක ස්වර්ණා මල්ලවරච්චි වගේ චරිතයක් බෙහෙම පිළිබඳව ඒ ශිල්පීය දක්ෂතාවය පිළිබඳව ඔබගේ කියවීම කොහොමද ඇත්ත වශයෙන්ම දැන් ඒක මම දකින්නේ මේ විශේෂයෙන්ම ඇයගේ තිබිච්ච මන් දන්නේ කොහින් ගෙනාපු අර කියන වාසනා ගුණය කියලා කියනවා ඔය භරත මුනිහෙම කියන්නේ වාසනා ගුණය කියන එක ඒ ඉව ඇයට මම හිතන්නේ ඇයගේ ජීවිතේ ඇය අපි අහලා තියෙන පරිදි සහ කියවලා තියෙන පරිදි ඇය සෑහෙන දුෂ්කර ජීවිතයක් ගත කරලා තමයි ඇය වයස අවුරුදු 16 විතර වෙනකොට තමයි රඟපාන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ රඟපාන්න ඇවිල්ලා ඇය අර මේ අනෝමා කිව්වා වගේ බොහොම නිදහස් කාමී චරිතයක්. ඉතින් ඇය කිසිම පටු රාමුවක් ඇතුළේට හිර වෙලා හිටියේ නෑ. මම මුද සුවචකීකරු දැන් මෙහෙම තිබුණානේ මේ දැන් වුණත් සමහර නල්විලියෝ කියනවා මම නම් රඟපාන්නේ මේ තෝරා බේරා ගත චරිත මම ඒ වගේ චරිත රඟපාන්නේ නෑ. මම හැමදාම මේ හොඳ සුපිරිසිදු චරිත රඟපානවා කියලා. ඉතින් එවැනි දේවල් ගැන ඇයට මම හිතන්නේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඉතින් එහෙම කිසි දෙයක් රකින්න ඇය උත්සාහ කරේ නෑ. මේක තුළ ඇය ජීවිතයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඇයට ලැබුණා. ඉතින් ඇය මේ ආශ්‍රය කරේ මුගක් බොහොම බොහීමියන් කියන බුද්ධිමත් පිරිමි කන්දරාවක් ආශ්‍රය කරලා තියෙනවා. ඒගොල්ලත් එක්ක තිබිච්ච ඇසුර කතාබහ ඒකෙන් ඇය ලබාගත ජීවිත පරිඥාන අනිතකයා මේ ඊට පස්සේ එක්තරා කාලෙක විදේශගත වෙනවා. විදේශගත වෙලා ඇය නොයෙක් නොයෙක් දේවල් ඉගෙන ගන්නවා. මේ මම හිතන්නේ එංගලන්තේ ගිහිල්ලා ඇය සෑහෙන දේවල් නිරීක්ෂණය කරලා ඉගෙනගෙන ජීවිතය පිළිබඳ ලොකු මේ විවෘත එක්ස්පෝස් වෙලා බටහිර සිනමාවට එහෙම එක්ස්පෝස් වෙලා ඇය නැවත ලංකාවට ඇවිල්ලා මං දැක්ක එයාගේ පළවෙනි චිත්‍රපටය තමයි මොනපාලිද සංකපාලි කියන චිත්‍රපටිය. ඒ වෙනකොට හැබැයි අර කියපු ශරීරය ඇයි වෙනස් වෙලා තිබුණා. ඒ අර පසු ආපහු නැවත ඇයට ඒක ආවා. ඒ ඉංගලන්ති ඉඳලා එනකොට ඇය ඉතාම පිරිපුන් බොහොම ඉතාම සුන්දර හරිම ලස්සන යුවති කෙනෙක් ගැහණියක්. ඉතින් මං හිතන්නේ මේක මේ නිකම්ම කරගත නමුත් ඇය ඒ ජීවිතේ ලැබිච්ච අත්දැකීම් සම්භාරය ඇය ඉතාම දක්ෂ ලෙස තමන්ගේ චරිත සඳහා ඒවා යොමු කරගත්තා. සහ ඇයට හම්බෙච්ච මේ අධ්‍යක්ෂකවරුත් ඒ කාලේ මං හිතන්නේ ඇයව මෙහෙව්වා. මොකද ඇයට කිසිම මේ ගැටලුවක් නෑ. මොනවද කියන්නේ මොනවද සාකච්ඡා කරන්නේ ඒවා ගැන චකිත වෙනවද එහෙම ප්‍රශ්න ඇයට තිබුණේ නෑ. ඇයි මං අහලා තියෙන අය නිතරම කියනවා මේ කැමරාව ඇයට ආදරේ කියලා. කැමරාව කැමරා ෆ්ලර්ට්ස් විත් මී වගේ වචනයක් ඇයි කියලා තියෙනවා. ඒ කියන්නේ එයාව බාරගන්න කැමරාව හැමතිස්සම මේ ආසාවෙන් ඉන්නවා වගේ පුදුම ගනුදෙනුවක් තිබුණා ඇයට. ඉතින් ඒ හැමදේම මම හිතන්නේ ඇයට උදව්වක් වුණා මේ මෙවැනි චරිත රඟපාන්න සහ ඒක විවෘත මනස ප්‍රධාන වශයෙන් විවෘත මනස. කිසි දෙයකින් ඇය මේ පසුබැස්සේ නැහැ. අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා එහෙම කියලා එකක් තිබුණේ නැහැ. ඉතින් ඒක ඉතාම ලොකු වාසනා ගුණයක්. ඒ කියන්නේ අලුවෙකුට හෝ නිලියෙකුට ඒ කියන්නේ මට මතකයි මගේ මිතුරෙක් හිටියා ඇය ඔහු ඉතාම ආස කරා මේ නිලියට මේ සොෆියා ලෝරෙන්ට ඇයව ඔහු සමාන කරලා මේ සොෆියා ලෝරෙන්ගේ ඔටෝබයෝග්‍රෆි එක යට උපන්දිනේට තෑගි දුන්නා. ඒ කියන්නේ සොෆියා ලෝරෙන් සහ මෙයා අතර ලොකු සමානකමක් තියෙනවා ජීවිතය අරගෙන බලනකොට.
ඉතින් ඇත්ත වශයෙන්ම එවැනි නිලියක් ගේ ඒ ගමනේ තමයි මේ 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 පොඩ්ඩක් හරි මට රංගපාණ්ඩ සහ මට චරිත ලබා ගන්න සයි චරිත වලට පිවිසෙන්න මාව උත්තේජනය කරේ ඒ නිලිය තමයි. ඒ නිසාමයි මං අද කොහොම හරි ඇය ගැන වචන දෙකක් හරි මං දන්න තරමින් කතා කරන්න කියලා ආවේ. මට ඇයට වෙන කොහොමද මං ඇය ගැන මට ලියන්න එම ලොකු හැකියාවක් නැහැ. මට ඒ වෙනුවෙන් මං ඇය වෙනුවෙන් කතා කරන්න ඕනි කියලා හිතලා තමයි මං අද ආවේ. හොඳයි. අදගම් මහත්ම දැන් ඔබේ අලුත්ම චිත්‍රපටයේ ළඟදී අපිට දකින්න අවකාශය ලැබීවි. මේ චිත්‍රපටය සඳහා එක අවස්ථාවක මේ ප්‍රශ්නේ අහන්නත් එපා කියලා. මොකද මම මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් අහන්න ඕනේ. ඇයි ස්වර්ණමාල මල්වරච්චු තෝරගන්නේ? මං හිතන්නේ මේ මේ චිත්‍රපටිය මම ලියනකොටම, ඒ කියන්නේ පිටපත ලියනකොටම ඒ චරිතය සඳහා ස්වර්ණමල්ලවරච්චිව මනසින් මවාගෙන තමයි ලිව්වේ. ඒ කියන්නේ මේ මේ චරිත මේ මේ චිත්‍රපටිය වෙන කෙනෙක් හරහා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මට එහෙම මේ තිබ්බේ නැහැ. මේ අදහසක් තිබ්බේ නැහැ. විකල්පයක් නෙවෙයි, අදහසක් තිබ්බේ නැහැ. මම එහෙම හිතලවත් නැහැ. එහි ප්‍රධාන භූමිකාව රඟපාන පිරිමි නළුවා පිළිබඳව මගේ ඔළුවේ තිබිච්ච දේ මට වෙනස් කරන්න සිද්ධ වුණා. ඒකට මම රඟපාන යොදාගත් කියන්නේ සැලසුම් කරලා තිබ්බේ ධර්මශ්‍රී බණ්ඩාරනායකව. පුද්ගලික හේතුවක් උඩ ඔහුව ගන්න හම්බුනේ නැහැ. ඒ වෙනුවට මට ආදේශ කරගන්න ඊට පස්සේ මට මේ ලැසැහෙන අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ හින්දා තමයි ඉන්දියානු නළුවෙක් ඒ භූමිකාව සඳහා තෝරාගත්තේ. දැන් කෞශල්‍ය මේ ස්වර්ණාගේ රංගපෑම ගැන කියද්දි බැහැුවා රංගපෑමට පාසලක් නැති තත්වයක් ඇතුලේ කොහොමද මේ රංගපාන්නේ කියන එක සම්බන්ධයෙන්. ඇත්තටම රංගපෑමට පාසලක් නැති වුණාට ඈ රංගපෑම කෞෂ කිව්වා වගේම මේ ජීවිතයෙන් ඉගෙනගත්ත නිලියක්. ඒක රඟපාන්න ඉගෙනගෙන නැහැ කියන එක වැරදි මං හිතනවා. ඒ කියන්නේ ඉස්කෝලේක ගිහිල්ලා ඉගෙන ගත්තේ නැති වුණාට තමන්ගේ ජීවිතයේ ඇතුලේ රඟපෑම ප්‍රගුණ කරලා තිබ්බා. ඉතින් මම අධ්‍යක්ෂක කෙනෙක් හැටියට මම හොඳටම දන්න දේ තමයි අනිත් අයට සාපේක්ෂව ඇය ඕනවා ඇය ඇය රඟපාන මොහොතේ අන්න දැන් සෙට් එකට එමු කිව්වහම ඇවිල්ලා ඉඳගෙන රඟපානවා මිසක් ඊට තප්පර ගානකට එහා පැත්තේ ඇය ඒ චරිතේ නෙවෙයි ඉන්නේ. ඒ චරිතයට කිසිම සම්බන්ධයක් නැති ඒ අයත් එක්ක විහිළු කර කර හිනා වෙවි ඉඳලා ඇවිල්ලා ඕනම මේ මූඩ් එකකට එක ක්ෂණයකින් එන්න පුළුවන් මේ හැකියාව තියෙනවා. ඒක මං හිතන්නේ බොහෝ අයට නෑ. දැන් අපි දන්නවනේ සමහර මේ රංගන ශිල්පිනීන් ඉන්නවා මේ සීන් එකට එන්න කියනකොට ටික වෙලාවක් එහා ඉඳන් කායකවත් කතා කරන්නේ නැහැ. පැත්තකට වෙලා කල්පනා කර කර ඉඳලා එහෙම තමයි එන්නේ. එහෙමත් මේ එහෙම එන අය ඉන්නවා. ස්වර්ණ කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. එහෙම නැති අය ඉන්නේ ඉතාලම ටිකයි. මහේන්ද්‍ර පෙරරා එහෙම කෙනෙක්, මේ ස්වර්ණ එහෙම කෙනෙක්. මේ වෙන මොනවා හරි කීකේ ඉඳලා ටක් ගාලා ඇවිල්ලා සම්පූර්ණයෙන් ඊට වඩා වෙනස් භූමිකාවක් මේකට ක්ෂණිකව මේ පිවිසෙන්න ඈට හැකියාව තියෙනවා. ඒකම තමයි කැමරාව කිසියම් කැමරා කෝණයකට සකස් කරලා එයාව ඒ රූපයට ගත්ත ගමන්ම 80%ක් විතර ඒ රඟපෑම කියන එක මේ ඉටු වෙලා ඉවරයි. ඉතාම සුළු දෙයක් තමයි ඒ රංගනයේ ඇතුලේ කරන්න තියෙන්නේ. ඒ තරම් මේ අර කෞෂි කිව්වා වගේ ඒක මං හිතන්නේ ඇගේ ස්වරූපයේ ඇතුලේ ඇගේ හැසිරීම ඇතුලේ ආපු දෙයක්. ඒක මේ මං හිතන්නේ ඉතින් අර වාසනා ගුණයක්ම ඇරෙන්න වෙන කියන්න වචනයක් තියෙනවද කියලා අපි කොච්චර භෞතිකවාදීන් වුණත් ඒක මේ ඊට වඩා කියන්න ඒක විස්තර කරන්න වෙන දෙයක් නැහැ කියලා මට හිතෙනවා. හොඳයි. අවසාන වශයෙන් අනුම මහත්මිය දැනගන්න කැමතියි දැන් අපේ රටේ අනෙකුත් රංගන ශිල්පිනියන්ගේ ජීවිත හා සංසන්දනය කරද්දී ස්වර්ණ මල්ලවරච්චිගේ රංගන දිවි අපිට වැදගත් වෙන්නේ ඇයි? රංගන ජීවිතේ කතා කරපු දේවල් උනුත් යම්කිසි දේවල් කියමු. රංගන ජීවිතේ වැදගත් වෙන්නේ ඇයි කියන එක අපි මෙච්චර වෙලා සාකච්ඡා කරා. මොකද ස්වර්ණ විසින් පුපුරවා හැරපු ලංකාවේ සිනමාව තුළ තිබිච්ච ස්ත්‍රිය පිළිබඳ ස්ථාපිත ආදර්ශයම ගැන තමයි අපි මං හොඳට හුඟක් වෙලා කතා කරේ. අපි කතා නොකරපු කාරණේ තමයි ස්වර්ණ මල්වරච්චි කියන ගැහැණිය. ස්වර්ණ මල්වරච්චි කියන නිලිය ලංකාවේ සිනමාවට කරපු ගෙනාපු වෙනස්කමම ස්වර්ණ මල්වරච්චි කියන ගැහැණිය ලංකාවේ සමාජයේ එක්තරා යුගයකින් පස්සේ ආපු
ගැහැණුන්ට ගෙනාව. ඒ තමයි මේ සමාජයේ ඇතුළේ විශේෂයෙන්ම දැන් අපි කතා නොකරන දේවල් තියෙනවා. දැන් හුඟක් වෙලාවට අපි දන්නවා නිලියෝ ස්ටයිල් අයිකන්ස් බවට පත් වෙනවා. විලාසිතාව, යුගයේ විලාසිතාව බවට පත් වෙනවා. දැන් ඒ විලාසිතාව කියන්නේ හැමතිස්සෙම අදි මිල බ්‍රෑන්ඩ් සම්බන්ධ යම්සි කාරණා තොගයක්. ස්වර්ණ මල්වරච්චි යම් මොහොතක මේ සියලු දේවල් අභියෝගයට ලක් කරා. ස්වර්ණ මල්වරච්චි කෙනෙක් වෙළඳපළටවත් අඳින්න තෝරගන්න නැති සාරියක් තෝරගෙන ඒ සාරිය ප්‍රසිද්ධ වේදිකාවේ සිනමා සම්මානයක් ගන්න ඇඳගෙන ගියා. ඒ බඳින් නැති මාලයක් කොණ්ඩ විලාසිතාවල් මේ සියල්ල ඇත්තටම බිම උඩ බොහෝම උඩ මහලක තිබිච්ච දේවල් ඇය බිමට ගෙනා. ඒ හරහා ඇය ලංකාවේ එක්තරා යුගයක කාන්තාවන්ගේ විලාසිතාවේ ආදර්ශය බවට පත් වුණා. ඒ හරහා ලංකාවේ ඇත්තටම මම හිතන්නේ දැන් සොෆියා ලොරෙන් ගැන කිව්වා. මම හිතන්නේ මාට හුඟක් කලාවට දැනෙන දෙයක් තමයි ස්වර්ණමලාවච්චි තමයි ලංකාවේ ස්මිතා පටේල්. ඉන්දියාවට ස්මිතා පටේල් වැදගත් වුණේ කොහොමද නිලියක් විදිහට සහ ගැහණියක් විදිහට. ඒ ආකාරයට ලංකාවට ස්වර්ණ මලවරච්චි තමයි හිටියේ. මං හිතන්නේ ඒක දැන් අපි ආපහු හැරිලා බැලුවොත් කලින් දීප්ති සඳහන් කරා. අර සිනමාවේ රංගනයට ගෙනාපු නිදහස් ආරෙම තමන්ගේ මේ තමන්ගේ ශරීරයේ ගැහණියක් විදිහට තමන්ගේ ශරීරය පිළිබඳ අවබෝධය සහ ඒ ශරීරයේ තමාගේ ඒ පිළිබඳ බලය සහ පාලනය තමන්ගේ අතේ කියන එක ලංකාවේ සමාජයට කියලා දුන්නු ගැහණිය. ඒක කියලා දුන්නු ගැහණිය වෙන්නේ සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය කෙනෙක් අතින් ඒ දේ සිදු වෙන්න පුළුවන්. නමුත් ස්වර්ණ ඒ වෙනකොට බලයක් සහිතව හිටපු පුද්ගලෙක්. ඒ බලය විසින්ම ලංකාවේ ස්ත්‍රීන්ගේ ශරීර පාලනය කරපු යුගයක ඇයට පුළුවන් වුණා සමත්ත සමාජ ආකල්පයටම අභියෝගයක් එල්ල කරන්න. ඒ මවක් විදිහට මං හිතන්නේ ලංකාවේ මාතෘත්වයට ස්වර්ණ යම් කිසි විදිහක දායකත්වයක් කරා. ඒක අද වෙනකොට සමහර ඉදිරිය වෙනකොට නීත්‍යානුකූල තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න, හැබැයි සමාජ ආකල්පයට ඇය අභියෝගයක් එල්ල කරා. මොකද ඒ නිසා මට ස්වර්ණ මල්වරච්චි කියන නිලිය ලංකාවේ සිනමාවට වැදගත් වෙනවා වගේම අපේ පරම්පරාවේ ගැහැණුන්ට ස්වර්ණ මල්වරච්චි කියන ගැහැණිය ඉතා වැදගත්. හොඳයි දීප්ති මහත්මයා, අවසාන වශයෙන් මම දැනගන්න කැමති දැන් හඳගම් මහත්මයා ගලුත්ම චිත්‍රපටයෙන් පසුව ස්වර්ණ මල්වරච්චි නැවතත් සිනමාවට ප්‍රවිෂ්ඨ වෙනවා, නැවතත් සිනමාවේ ආගමනයක් සිද්ධ වෙනවා. මේකත් එක්ක මොකක් වෙයිද? දැන් මම හිතන්නේ මෙහෙම, ඒ කියන්නේ ඇගේ ප්‍රතිරූපය ගැන මම හිතන්නේ අහන්නේ. කියන්නේ මම හිතන්නේ එක්තරා යුගයක් අර මම හිතන්නේ මක්සාදී විචාර කලාවේ ගම්ලත්ගෙන් පස්සේ යුගය ඉවරුණා වගේ ස්වර්ණ මල්ලවරච්චිගේ යුගය ඉවරයි. ඒ කියන්නේ ඇගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඒ යුගය ඉවරයි. ඒ යුගය ඉවරයි කියන්නේ මෙන්න මේ වගේ එකක්. මම මගේ මේක පුද්ගලික විශ්වාසයක්. ඒ කියන්නේ කලාකරුවෙක් සහ ගැහණියෙක් අතර ආදරයක් ඇති වුණාම තමයි නිර්මාණ වලට ඇය දායක වෙන්නේ හොඳට. මගේ පුද්ගලික අදහසක්. දැන් උදාහරණයක් ඇරෙති කියනවා නම් ඒ නිර්මාණ බිහි වෙන්නේ ඒ ගැහණියෙක් දෙනව මුළු ඇඟම ටක්ගාර. ඉතින් මේක සොෆියා ලොරෙන් සම්බන්ධය. එතකොට ඉතාලියෙම තව ඉන්නවා ඒ වගේ නිලියෝ ගොඩක් ඉන්නවා. මේ ඇමරිකාවේ ගොඩක් ඉන්නවා නිලියෝ. එතකොට මම හිතන්නේ ලංකාවෙත් ස්වර්ණ ධර්මසිරිට කරපු ආදරය තමයි ඒ. ඒ ආදරය ඇතුළ තමයි කැප වෙන්නේ. මොකද අපි කිව්වේ නැතුණාට මේ නාට්‍ය කලාවට කොයිම වෙලාවකවත් යන්නේ නැති වෙලාවක ඇය ගියා නාට්‍යයත් එක්ක. ඒ ගියෙත් ඒකයි. දැන් ඔය ඉන්න මම හිතන්නේ ගොඩක් ඇය යන්නේ නැහැ ඒ වගේ වට අයියෝ ඒ වගේ ගැළපෙන්නේ නැහැ අපිට කියලා. ඉතින් මම හිතන්නේ නූතන සිනමා කලාවේ මම දකින අඩුව තමයි මේ ෆීල්ඩ් එකේ දැන් ඉන්න පිරිමි ගැනුට අපහාස කරන්න විතරයි දන්නේ. ආදරය කරන්නේ. ඒ නිසාම ඔවුන්ගේ නිර්මාණ දිහා බලපු ගමන් තේරෙනවා ආටිෆිෂල් කියලා. ඒගොල්ලෝ ඒ පිරිමින්ගේ මං නම් කියන්නේ නැතුව ඉන්නම්. ඒ නිර්මාණ බංකොලොත් තත්ත්වයකට පත් වෙන ප්‍රධාන හේතුවක් තමයි ඒ කියන්නේ ආදරය කියන එක නිකන් ඒගොල්ලෝ නිකන් භයානක දෙයක් හැටියට සලකලා ඒවා හොරෙන් නිකන් සෙක්ස් කියන පැත්ත තමයි ඒගොල්ලෝ ගොඩක් ගන්නෙ. ඉතින් මම හිතන්නේ ඇගේ ඇය වගේ නිර්මාණකාරියෝ ආයි බිහි වෙන්නේ නම් නැවත ආදරය සිනමාවට එකතු වෙනවා. අන්න එදාට
ආයිත් ඒ වගේ ලස්සන දේවල් අපිට බලන්න හම්බුනේ. හොඳයි. බොහොම ස්තුතියි අපි අද දවසේ කතා කළේ අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය ස්වර්ණා මල්ලවරච්චි මහත්මිය මේ වසරේ ඇයගේ සිනමා ජීවිතේ 50 වෙනි වසර සමරනවා. ඉතින් අද දවසේ අපි වැඩසටහන වෙන් කළේ ඇය වෙනුවෙන්. අශෝක අඳගම් මහත්මයා බෙහෙවින් ස්තුතියි. කෞශල පන්දු මහත්මිය බෙහෙවින් ස්තුතියි. අනුම රාජකරුණ මහත්මිය ස්තුතියි. දීප්ති කුමාර මහත්මයා බෙහෙවින් ස්තුතියි. අපි ලබන සතියෙත් අපි බලාපොරොත්තු වෙන විශේෂ මාතෘකාවක් යටතේ කතා කරන්න තෙරණ සිනමා සම්මාන උළෙල තව නොබෝ දෙනකින් පවත්වන අපි සියලුම කටයුතු සූදානම් කරලා තියෙන ඊට සමගාමීව තමයි අපි මේ කතා බහ අරගෙන යන්නේ. අපි විශ්වාස කරනවා අපේ මේ කතා බහ ඇසුරෙන් අපේ රටේ සිනමාව පියවරක් හෝ ඉදිරියට අරගෙන යන්න පුළුවන් නම් අපි විශ්වාස කරනවා ඒක තමයි අපේ සිනමා උළෙලේ තිබෙන සාර්ථකත්වය. එමනම් අපි ලබන සතියේත් හම්බෙමු මේ දෙරණ 4 වන සිනමා සම්මාන උළෙල 2016.